ඔව විශවසනි පත්කාටත්ක් කලින් රට ේෙන ස්වාදනුප පානි රස්්‍ර දාය ප්‍රධාන ප්‍රෝටති ශය සමකයියේ අදත් එකතු වෙන්නේ මම චරිත තරංචය පමණු පේත්‍ර. මම ගයා ලක්ුවනි ප්‍රධන නවදහනය ප්‍රවෘතිී සිරස්ථල පේත කුමන බාධක අභියෝගාවත් අත්හරන්න බැරි ජාතික වගකීම් හා යුතුකම් රැසක් තිබෙනවා ජනපතිකයි. කොරෝා අරමුදලට කැබිනෙට්ටුවම අගෝස්තු පඩියපුද කරයි. කොරෝනා පොකුරට අදත් හාර්දහස්තුන් සය පනස් පහක් එක් වෙද්දී. මරණ ලැස්තුවටක් එකසිය අනු හතරක්. හැටට වැඩි සැමට එන්නට දෙන්න ගේයින් ගෙටත් යයි. දින්න දහයේ දෙදහසේ දේමනාව ගන්න කොළඹින් විතරක් දෙලක්ෂ පනස් දහසකට අධික පිරිසක්. ඉශාලිනීගේ මරණයට... ශාඩුත් සැකකරුවෙක් කරයි. චීනය නිෙල්ටාවටත් හොඳින් මමහුණදයි කුමන බාතක අියෝක අවත් අත්හර තමන්න බැරි ජාතික වගේ මහායුතුකම් බ්‍රැසක් තියනව කියලා ජනාාතිපති ගෝටාපය රජපක්ෂමැතිතුමා සහිවත් කරනවා. අතිහාසික මහනුවර ඇසර පෙරහර මංගල්ලය සාර්ථකව නිම කළ බවට සපතකරන සන්දේශය භාර ගැනීමේ අවස්ථාවට එක්මමින් තමයි, චනාධිපතිතුමා මෙ ප්‍රකාශීය සිතු කළේ. හනුවර අයිතිහාසික්‍ර ඇසල පෙහැර මංගල්ලේ අවසන් රන්තුූලි පෙරහර, ඊ රත්්‍රිය ඉතා ස්ථර්ථක ලිසපයක්ක්ුණා. තෙකම් කරුනටන වැසිින් වර්නත්තු වූ පෙරහැර මංගල නැවීම, ජනනාධිපති කොටාබෙ රජපක්ෂණතුවා සහ අයෝම රාජපක්ෂ වහත් ියද පසිට. එතර පුාන චර්ත්‍රාන ූල දේකැපීම චරිත ප්‍රසිදු කරුණේ අද අලියම පහයි පනහට පමයි ඒ ැටමේ මහ වැලින්තුටේද. න් අනතුරුව දකැපීමේ පෙරහර සවුමහා දේවාලවෙත පැමණි අතර, ආගමික වතාාවත් එටු කර පසර එක හරරි දෙකට ුබමහොතින් හවල් පෙහර ආරම්භ කෙරුණා එම පෙහර ියේස් නනායක වීදිය. පන්සල පාර දේවීදිය සහ හදවද ඔස්සේ දල්දා ලග ත රස් ්‍රට පමණ සුබමහොතින් ගවැදීමතු කරුණ. පෙහර අවසන්දීමෙන් පසුව මහනුවර ඇසල පෙහැර මංගල්්‍ය සාර්ථකව නිමාවට පත් වූ බවස සපකරන සදේශය දේ ව ේ ද පිලාංග දෑල හතා විසින් ජනාධතිපති ට ේ ාද පක්ෂිතු ම ත ාද න ලබවා. පරහර මංගල්ලයට එක් වූ හස්තිරාජචයන් වෙත ෘතකුණ දැක්වීමට ජනාකකි ත්තුම හිැදී ේතු කලා. ගින් පෙහර කටයුතු නිමට පත් කරනු අතර. එම අවස්ථාවට එක්මින් අදහස් පල කළ ජනාධපතිී ගොටාභහේරාට පක්ෂණිතුමා. ටහුවේ කුමණ අභියෝග බාධක තිබුණත් අපට අතහැර දැමිය නොහැකි ජාතික වගකීම් සයුතුකම් සමුදායක් තියන බව අපිදන්න. අපේ කාල විශ්වාසක. වසංගත තත්ත්වයට මූුණතිබින් වත්. මේ වසරේ පෙරහැර මංගල්ලය මහත් ඕනෑ කමින් පවත්වා. අතීත වගකීම ඉදිරිී පරම්පරාවට පෙන්වාදීමටට හැකිවුුණම්. දළදා සමිඳන් වෙනුවෙන් කැපවීම රටක් ජාතියක් වෙනුවෙන් කන කැපවීම කැට ැි සලක. ඉටුකම කොවට් 19 අරමුදලෙසන හා කැබිනෙට් අමාතරුන්ගේ අගෝස්තුමස වැටුප ලබා ීමට තිරණය කරති වෙනපා. ඒ සම්බන්ධින් වෙන චෝජනවිත කැබිනට් අනුමතිය හිමවී ඇති බවයි ර්තාපන්නේ. ද පස්ොවේ සම් තාක්ෂණසේ පැති කැබිනට පඩල් රැස්වීමේද ටතාදාල ජෝචනාව දිරිපත් කරඇති අග්‍රම අත්‍ය මහිදරාජ පක්ෂමහතායි එම යෝජචනාව දිරිපත් කරමින් නගමතිවරයා වැඩදුරටත් ප්‍රකාශකරඇත්ති. බමහොතේ රට බරපතල ආර්ථකර්බුදකට මුහුණු පඇති අතර කොවිඩ් මර්ද එන්නත් ගෙනීම සදහද අති විශා මුදලක් වැැකිීම සිදුව ඇති බවයි. ඒහතුවෙන් කැබනෙට මන්ඩය සියල්ලට ප්‍රථම ආදර්ශයක්ක්්‍යනමීමන් මෙම කටයුත්තු සිදු කළෙතු බව අග්‍රමමාත්‍යවරේ අපින් පාතති තිබෙනවා. යනුව කැබනட் ண்டலே සලුව மாத்திවරුන්ගේ අගස්තු මස වැටුප ොවි් රමුදනට පරිත්‍යාග කරනු ඇති. තவது ஆண்டு පක්ෂනයෝජන කරන මන්ත්‍රවරුම් කිහිපදිනකුද ඔුන්ගේ ගகோස්තු මස වැටුප පරිත්‍යාග කරති බෙනවා. මෙයතර සමි චන බලවේගේ පාදලිමේන්තු මන්ත්‍රවුන් ඔුන්ගේ වැටුප කොවිD් ර්த்திන වෙනුවෙන් ලබදීමට තීරණය කරති බෙනවා. එෙන්ම ීරකැටිය ප්‍රදේශී සභාවவை මන්ත්‍රීවරුද ඔවන්ගේ වැටුප පරි්‍ය කරන බව අ ප්‍රකාශக்கලා. රෝන ර්ථන එන්නත් කරනේ වටපුරා සාර්ථකව ක්‍රාත්මක වෙති සමස්ත ජනගානින් සිත පනස්පාකට කුමුණ හෝ එන්නතක පලම් මාත්‍රාව ලබාදීමට මෙවැනිවිට හැක විතිබෙනවා. ලබන සති වන විට වයි සෞරුදු තිහට වැඩිසිලු දෙනාට එන්නත් ලබාති අවසන්කිරීම රජයේ සැලසුමයි. නිවස්වලින් බැහැරට පැමිණීමට නොහැකි පිරිස් වෙත නිවසටම ගොස් එන්නත ලබාදීමේ ජංගම එන්නත් කරනේද සාර්ථකව ක්‍රියාත්මකයි. ර්තනව ්‍රලංකා තුළ ොවි න්නත් කන ඩසතන ආරම්භ වහයේ, පසුගේ ජනවාරි විසි නම් වනදායි. යනුව මේේවන විට සමස්්‍ර ජනගානින් සයට පනස්පාකට ඉන්නත එක් මමාත්‍රාවක්කෝ ලපාතිීති වෙන පා. ඉන්නත් මාත්‍රාධිකම ලබාදී ඇති සමස්ථ ජනගානය සයට විසි පහ. වයිසවුදු තියට වැඩි ජනගානය මිලියන එක දශ පහක් වන අතර එම සියලතිනාට ලබනමස මුල් සති වන විට ඉන්නත් මාත්‍රාධිකම ලපාති අවසන්කිරීම රච්චි අපේක්ෂාවයි. එඒ අනුව මේවන විට අවුරදු තියට වැඩි ජනගාණින් සයට අනු නමේකට එන්නතේ ප්‍රථ මමාත්‍රාව ලපාතිීතිබෙනවාා. එම වයිස්කා්ඩේ සත හදලස් අටකට දෙමන මත්‍රාව ලපාතිීයා අවසාන් එමෙන්ම ලියන තුනයිදශම දෙකක් වන වයිසරුදු දහ අටත් තියහත් අතර පිරිස සඳහා සැප්තබර් මස දෙවන සතිය වන විට එන්නත් ලබාතීමට සැලසුම් කරතිබෙනවාා. එන්නත් කරන වැඩසහනති, වයිස අවරතු හැට වැඩිරිස් පෙනුවෙන් විශේෂ් අවධනමෙන්ම ප්‍රමුක්ඛතාවලපාදී තිබුණා. ඒහත් මෙ වන විට ොහ පිරිසක් එන්නත් ලබා කර නොමති බවට තොරතුල බීතිෙනා. යාන්ුව එවැනි පිරිස සඳනාකිනනිීම සඳහහා ප්‍රදේශ ලේකම් කාරල මටමින් සංකරනයක් සිතු කරෙනවා. රන ප්‍රතිශතය අඩුකරගෙනනීම හා රෝග ්‍යප්තිය පාලන කිරීම එන්න කරන වැඩ පිළවෙේ ප්‍රධාන් අරමුණයි. ඒයන්ුව මෙරට සිදුවඇති මරණවලින් සියට අනු එකක්ම එන්නත් මත්‍රක් කිසිවක් ලබා නොගත් අය බවට හඳනාගෙනතිබෙනවා. අද වෙනතුර වෙලාතින සමස් මරන ප්‍රතිශතයෙන් සිට හැත හතක් පම සිද්ධවෙලාතියෙන්නේ හැට වැඩි අ. තෙතරේ හැට්ට වැඩ අයිය අනිවාර්ම එන්නත් කරන කරගත යුතුව තියනවා. එකයිඉද ප්‍රවාධ කරන්න එපා මේ හට වැඩිය එන්න ගන ප්‍රමාධය පසැවිලට මුලවෙන්න පුුව මගේතතාත්ත මගේ අම්මටම එන්න තු නැතිහිදයි අදමක උුණේ කියන පසුැවිල්ට මුලක් පුර න්නැතුව දරුවට යුතු ගමත්තින මගේ දෙමවපියන්ට අවස්ථාව ලබාදන්න. ජාතික ඉන්නත් කරන වැඩසත හැට නව ප්‍රවිශ්තියක් එක් කරවින් පසුගිය තුළස්සනදා අරම්භ කළ ජංගම ඉන්නත් කරන වැඩසටන රට පුරා අක්කණ්ඩව ක්‍රියාත්මකයි. එය අනුව වාතව මොරටුව ගම් පහා දෙව්ල පිටියන පදේශමල ජංගම ඉන්නත් කරන වැඩසටහන යුදහමුදාවේ සහභාගිත්වෙන් අධදිනීත් ක්‍රියත්මක වුණා. මගේ අම්මත් විශ්‍රාමික හෙද නිලධාරණයක් නමුත් එයට දැන් ඇවිදිගන්න බැහැ. ඒගේ කෙනකොඩක් එ මේ දියට බේතිදගන් පුළුවන්ගීමමගේ හරිම සත්තුට. රජයක් කැටියට කරන්න ඕනු හොඳමදේ පයම හසාද තත්වය තම හිටිය සමුදා නිල්ලාරියගේ මක් හැත්වශෙන් වෙලා ගොඩක් මස්තතුතියනවා රජයට අප වෙනුවෙන් කරපු මේසාහයෝගයට එහමුදාව කොලිසිය මේ සෞ්‍ය සේවේ කතිවෙලා මේ කරන මේ ප්‍රජා සත්කාරයට අපි ගොඩා කිස්තු තිවන්ත වෙනවා රජ මේ වගේ මසසික පො හෝල ගොඩක් වලනු ලාි රජි ස්තුදන්ත ගේ දෙවල් කරනට. ඇැවිගඩ බෑ ඉදින්මවිකරහු සේවාව මරණන් කියල නිම කරන්න බෑ මේවාගේ අනිකායරගේ කරනු ඇැියවාගේම පාර්තනා කරනු කොරනා ආසාධිතයන් හාර දහස්තුසය පනස් පස් දෙෙනෙකු අධති නේදී වාර්තාාව බව යුදාහමුදාාපත ජැනරල් ශවවින්ද්‍රෙසිල් මතා ප්‍රකාශ කලා. කරනා සාහධනේවි සිට එක සිය අනු හතර දෙෙනෙකුද මියකුස් ඇති බවට සෞඛ සේවා අධ්‍යක්ෂි ජන්ඩ්‍රල්වරයාාත්ත අවරු කරනවා. කොරුණා ආසාධතෙකෝ නිවමෝනියයා තත්වයට පත්වීමට පෙර පෙනහළු තුළ සිදුවන සංකුලතාාවේද මරණයට හේතුවක් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍යංශ පවසනවා. එම තත්වය පළම්ුවට හඳුනාගෙන තිබෙන් නේශ්‍රී ලංකාේ මරටන් වාර්තාාවන සමස්ස ආසාධතයන් සංඛාව තුන්ලක්ෂ අනු හතර දහස්තුන්සය පනස් පහක් තිස් අට දහස් දෙසේය පනස් තුදෙකු රෝහල්මලස්ස සහ අතරමදී ප්‍රතිකාර මධ්‍යස්ථනව වල ප්‍රතිිකාරලබනවා කරුණ ආසාධනයේ විසිරි දහස් දෙසේ විසිද්ධතෙනෙකු අද දිනේදී සොහ ලබි මත් සමඟ පූර්ණ සය ලබු සංඛ්‍යාව, තුන් ලක්ෂ හතලි සතර දහස්තුන්සිය අස එකක් දක්වා ඉහළ ගියා. සෞකිසවා අධ්‍යක්ෂ ජනරල්වරයා ඒයේ දිනදී තහවරුකල කරුණ ආසාධතමරණ එකසිේ අනු හතරක් අද දිනේදී වාර්තා කරනා.ඉන් අනුව එ දෙෙකු පිරිි දකල्याන් වන අතර කන්තා වන්නේ එක ේ තුන් දෙෙකු ද වනවා වරදු හැට වැි පුදකල्याන් එකේ හතලිස් පස්තෙකු ඊට ඇතුළ. අවරුදු තිහත් පනස් නව්‍යත් අතර හතලිස් නපතෙකුද මිය කිය අය අතර වන බව සෞකිසිවා අධ්‍යක්ෂ ಜනල්වරයා තහවරු කරනවා. එයානුව සමස්ථමරණ සංඛ්‍යාව හදදහස් පන්සියේ හැටතවා ඉහලකු ස්තිබෙනවා. කොවිට අ සාතිතියන්ගේ පෙනහළ තුළ සිදුවන සංකූලතා පිළිබඳව ජාතික බෝන රොග වි්‍යායතනය සහ නැගෙන් හිෙරකොළම මුිකරුහේ විශෂක්ඥ අධිකරනවයිද චන්න පෙරේරමහතා පැහැදිලි කලා. මේ නිමුුණන්යිටස්කිර ත්වේදී පෙනහළු ගර්තවල සයිල වර්ග දෙක විනාශයට පත්වෙනවා. ඉන් පස්සූ තවත් සංකුලතාවයක් ඇතිවෙනවා. ඩිෆියස් ඇල්වෝල ඩැමේජ් කලෙ ඇන්නේ ගර්තවල බිත්ති විශාල ප්‍රමාණයක් පෙනහළුවල අකර්මන්න වෙලා මේ යනවා. ඒත් එක්කම මෙම සයිල ගර්ත ඇතුළට කඩාගරෙන ටීම ප්‍රපඵලයක් ලෙස හයලයින් මෙම්රයින් ෆෝර්මේෂන් කියනෙන තත්වක් ඇතිවෙනවා. මෙම තත්ත්වය තමයි මේ කොවිඩ වරසේ පෙනහල් වාසාධනී මුල් අධේරය ඇතිවෙන තත්ත්වේ මේක සිදුවෙන සාමාන්‍යයෙන් අපි දකින්නේ වෛරසය ආසාධන වෙලා දින පහක් විතර ඇතුලට තමයි මේක බහලෝ දකින්නේ දවස් දායක් වෙනකං මේ එකත්වන්න පුළුවන් ඉන් පසු කොවිඩ් නිම්මෝණයක් කියෙන තත්වයට ක රග සහ වශය ක් න්ට න් හත යක් රැගත් ශක්ති නෞකාාව අු දැසන කොළම රයට පැමි ා. මෙ ඔක් න්තු ගේ රැගෙන එම සඳහා ක්ති නවකා , ත්‍රක න මල ර යි ඉද ාවේ ර යවෙත පිටත්වගේ පසගේ හත්ව න . ක් න් ොන් ිය රකත් ඉද නවි හමදාවේ ශක්ති නෞකාාවද, ඊ හිදිනේද කොල්ම රයට පැමි ා. කරන ්‍යයක්ති හමුේ ශෂ අාවධානය මු ලේතු කරුණු ැක් සහනය ෞ ක ප්‍රව න කාය ශේ පව ද හම ද ැනුව කරනා. or better. Yeah. දදිසි ප්‍රතිකාර අවශ්‍ය නිවසේ න්න කොටක හට ත් න්න බැරිවෙලා නිවසේ ඉන්න කොට ස සර යාලය අමතන් ඉදශනසය අනුවස තුර තතු න්කක දෙදවනුව ඔබ ඉන්න බස්නාහිර පලාාතය නම් සහ ඔබ කොවිට් පොසිටව් හෝ ඒ සම්මද සැකරනවාන්න ඔබට පුළුවන් කෙටි පනිවිඩයක් වන්න අංක එක්දශනාවසිය හතරට. ඔබට මේරෝගේය වැලදිලා සහ මේරෝගේ පිළිමඳ තොරතුර දැනගන්න වෛද්‍යඔපදේශ ලවාගන්න අවශ්‍යනන් ඔබට පුළුවන් අංක දෙසය හතලස් සත ප්‍රවනෑ ද. ලොබ පුරාරටවල් දෙේ විසකින් කෝරුණ ආසාධතියන් හමු වී තිබෙනවා. මෙමනිවිට ලොබපුරහඳදුනා නැති සමස්ත කෝරුණ ආසාධතයන් සං්‍යාාව, විසිේ කෝටි සිහයලක්ෂ හත්තැ නදහ සාරසය තුනාක් ඉන් පුදගලයන් හතලි සතරලක්ෂ හතලි සයදහ සයිසිය දසතෙන්කු ජිවිතක්ෂයට පත්වතිබෙනවා. නවසීලන්තයෙන් පසුකේ දින හිපේතුළ කොරුණ ආසාධතියන් හමුවිමත් සමග මෙතෙක්තිබූ සංචරණ සීමමාදීර්ක කර තිබෙනවා. නවසීලතේ ක්ලනර ල්ට වරස් ප්‍රබේදේද්‍රස්ථනය බවට පත්‍රති බවයි විදිස්වාර්තා සඳහන් කරන්නේ. t්‍රලියාවේ ෛනික සාධයන්ගේ සං්‍යාව නවසය ඉක්මවමින් ඒයේ දිනේදී දෛනික ආසාධතියන් නවසේ පහළස්තනිකු වාර්තා වනා. රටවසාදමීමට එරහිව එරට වැසියන් උද්ඝෝෂණද ආරම්භ කලා ඔස්ට්‍රලියයා අ ක්‍රමාමතය ස්කොට්මොරිසන් හතා ප්‍රශ කළේ රට වසාතැබීම කොරුණා්‍යප්තියට විසඳමක් නොවන බවයි. රටවසාදමීම තුළින් ආර්ථිකේට දැඩි බල පැමක් සිදුවන බයි එමහතා පෙන්වා දෙන්නේ. නිරෝධහයින ඇඳරිිණීතිය පනවා ඇති දින දහයක කාලය සඳහා ජීවනෝපාය අහිමවුවන් වෙත රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම අද ආරම්භ වනා. COොVID-19 ්‍යාපතිය පාලනය සඳහා පැනවූ නිරෝධහයින ඇඳරිණීතිය හතුවෙන් ජීවනෝපය අහිමි වූ අඩු ආදාම් ලාබීි පවුල් වෙත, රුපියල් දෙදහසක දීමමනාව ලබාදීම අද කොළම දිස්ශ්‍රක්කෙන් ආරම්භ වනා නිරෝධහන ඇඳරිනීතිය පනවා ඇති දින දහයික කාලේ සහයි මෙම රුපියැල් දෙදහසක මුදල ලබාදීම සිතුවන්නේ. බ දි ශ්‍රිකේ ප්‍රදේශය ලකම් කොටශද දහතුනෙහි, දෙලක්ෂ පනස් දහසකට අධි පිරිසක්, මෙසන් හාසුදු සුකම් ලබාතිබෙනවා. දිශ්‍රික්ලේකම් ප්‍රදී පියාසරත්ම හතා පැවසුවේ මහ බන්ඩාරය විසින් රුපියල් මියන හරසිය හැට හතක මුදලක් කොළම දිශ්‍රික්කෂන් හවයෙන් කර ඇති බවයි.ඒ පර අපිට මේ පන්දඩ ලිට ලබාදුන්න රජී මේ පාර පිට ල මදක් දෙන ප ගඩක් ලාජයට ස්තතිවන්ටේ දවස්සතුනක් ඇතුරලට මේගේ රපාල දහ දීම ගැන අපි ජනාපතිතුමාටත් රජයත් ස්තෘතිවන්තව ඇත්තවසමමලලා මලක වැඩක් කරන්න හොදරට ලොක්ඩ ල ල වාසලලා ඉන්න ප ලෝ මෙ වැඩ දීීමන අදීමට ජපතමයි රජය. රජන් එමෙන්ම අදාලදීම නව මෙම සතය තුළ ගෙවා අවසන් කිරීමට නියමිතයිගේ ලබා ල්ජාට ගොල ස්වන්තේවා අවසාාල්මට එක්ෂීම ලතිය අකරගන්දරීම නිසා. දකනු රට බෝහමස්තති අපිට මේ තිියල් ජදාාග මුදලක් ගැත් දුන්න ටස්සාාවට් කරගන්න බැරි අවත්ථාවේ ජනාධිපතිතුමාට ගොඩක් කිිස්තූතිවන්තෙනවා. රට පිරීමට ලක්කර ආණඩුව අප කීර්තියට පත්කිරීමේ විදේශ් බලවේගයක් ්‍රයක්තුක බව ආණ්ඩු පක්ෂ නයෝජතන් පවසෙනපා. රට ලොක්ටවන් කිරීමට රජයකත්තිරණය සම්පන්තෙන් අදත් මාධ්‍යහමුක පයකදීම අදහස් පල කෙරුණා. විපක්ෂයටත් ෘතිය සමති වලට තවශ්‍ය මේ අවස්ථාවවෙද මේ රට වහලා මිනිස්සු බඩකින්න තියලා මේ රට විනාසයට යනවා දැකළ මේ අපේ අ්ඩුව පිරිහීමට පත් කරන්න දර්න උත්සාහයක් මේ පිරි පස්ස විදේශ බලවේගත් ඉන්නවාද කිය සැක දැ බොහ දෙෙනක් පතු කල තින ක් ස ුර අද කිය න ො ගේ ප්‍රමාදා යි මේරන කරම තරු මක් නැ ොව අපටත් රරිම පැදිලම මේගෙන් තේරුමක් නෑ කියෙන ර තිෙෙන න්ු අපි කියෙනවා දවස් දෙකක්ගිය වදවස අටක්තියෙනවා කරුණා කරලා මේක विද්‍යානුකූල රට වැසීමක් බඩ මන් හ ම නවා විද්‍යාත්යක පදන ල් ම ති ්‍යා පදන න්. හ හ බ . හෙම හැමදාම එකම කිය. හදහො ම දම න මේ ේතිෙන්නේ අඩුාඩු පෙන්නර අපට ඉදිරටයම් දෙවනෙ රල්ල මනිුවන් ොඩේ ඇති වෙනකොට දින කීපයක් ඇතුළ ගම්පා දිස්ත්‍රික්කේ ලොක්්ඩුම් කකාා ඩක් රටම යන්න ඒ තීන්දුව ගත්තෙන. ඒවගේම තමයි මේකක්. උච්චතම අවස්ථාවට වෙන්න කලින්. රජයට තිබ්බා ලොක්්ඩව් එකකට යන්න. දන් අද කතා කරන්න කට ලෝඩව්රා මාදික. ट वह पैक् त म राज्य सेवे अद राज्य सेवे से करनेवागे पासकुन किन और पुदगली कां से तंगे पुदगली के दिनीदा रस्सावल करके नहींना तो राज्य ब प्रवेश में काल्पना करना है आएंगे रसावत आरक्षसा करके कोध्यान स कालपना करमे कडाक हमहारा रुकलान आप कागान रा सी में पि ब मत देखा बन हमहाराए की मात बुला रट हनने पाकी यह बागे में सौख्यान शाभीदान වෙනකොට ඔුන් විශාල අරබුදයකකින්න මොකද ඔුන්ගේ විශාල පිරිසකට මේ වනට කෝවි රෝග වැලඳදිලද. එෙනිසාම්මේ කොවිටත්ේ ඇතිවෙනක වලක්ව ගන්න එකඒකනෙ චක්‍රේ කන්න මයි ලබ න් තත් ඇති කල තිබේ අමදමට හත්ත ල න් ක්සාස කන්න රට. වසාහ ැබීම නිසාආකාරෙන්ම සිද්ධ කොත් දිගු කාලනුවගේ ප්‍රෝජණ අපිරන්න පුළුවන්. එනිසා මේ ක්‍රියාත්ම කරන වසා දැමීම මං හිතා එනෑ සයට සියයක්ක් සාර්ථකයි කියලා තරමක් ප්‍රතිඵලයක් තියෙයි නමුත් ප්‍රශ්න වෙලාති දෙෙන්නේ සමහරන්ස වයෘර්ත කලා රට බැවම මාර්ථිකඩන ආර්ථයකඩුව මිනිස්සු පරට බහිනෝ මිනිස්සු පාරට බැස්සර පස්සේ රජ අප ප්‍රසාධයට ලක්වනො අප ප්‍රසාජල් ලක් වුණට පස්සේ අන්න සජත් මහත්තෙලකන්ට මහත්තෙලගේ වැඩයි හරියන කතමයි ෝන මද එක් ජාතික ක්ෂය සමග ජන බලවේගයක් ජන යක්තු පෙරමුණ. මංගේ තන පහම පත්තු කරන ඇත තව කොවිත් වැඩිිය කියීම. මොක ේතුව දේශපාලය කර එනිසා මෙවැනි තුච්චක් ුවක දේශපානලේ අයින් කරන්නගේ ලිඉල්ලීමක්ක. සමාජ ක්‍රියාකාරිකයකු ලෙස පෙනී සිටමින් පස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියය කළ කරුණු දැක්වීමට අදාලව ප්‍රකාශ්‍යයක් ලබා ගැනීමට, ශෙහන් මාලක නැමැත්තාට අපරාධ පරීක්ෂණ දොර්තමේතුවට පැමිණන ලෙ ැනම්දේතිබුණ. ඔහු අද නොපැමිණෙන අතර හෙටතිනය පැමිණෙන බව ඕගේ නීතිීඥ ශරා ලක්තලක මහතා දැනුම්දී තිබෙනවා. පෝංගිලිය ගමකේෂයහන් මාලක නැත්තා සමාජ ක්‍රාකාරයකුල් ලෙස පෙනි සිටමින් පසකගේ දහත්වදා පැත්වූ මාත්‍යයසාකච්ාවකදී පස්කු ප්‍රහරය සම්හඳ දෙන්න හොක් කළ කරුණු දැක්වීමක් සමාජ මමාත්‍ය චාලා වෙ මුදා හැරතිබෙනවා. වෙන විට විර්ශණ සිදුරන සිද්ියයක් සම්බාධයෙන් හා ැනටාධ කරනේ විභහග වන ඩු සම්බදධෙන් ප්‍රසි්තිය කරුණු දැක්වීමට අදාළව, ප්‍රකාශයක් ලබාකිනම සඳහ අපරාධ පරක්ෂණ දෙපාර්තමන්තුව අද දිනේ ඔහු්‍යන්දවා තිබෙන. එෙත් ඔහ අද දිනේ නොපැමිණන බවත් හට දින දසන පරා පරීක්ෂ දෙපර්තමෙන්න්තුව පෙන සිටින බත් ඔහුගේ නේතේක්ඥ ශිරා ලක්තලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්න්තුවට දැනුම් තේබෙනවා. ඉශාලනයේ ජූට් කුමර්තරය මේ යාේ සිතියේ පස්වනිස් සකරු ලෙස ්‍රශාර්් බදදී මන්ත්‍රවරයා නම්කිරීමට කොළඹ බහිස්ත්‍රත් අධිකරණය අදතිරණය කලා. ඔහුන් ලබන හයවන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි බඳනාගාර අධිකාරිවරයාට නියෝග කරුණේ. එම සිද්ධිය සැකරුවන් වන දැනට රක්ෂි බඳනාගාර ගතව සිටින බදදීන්ගේ බිරිඳ ඇතුළු සැකරුවන් ඒ ඇල් ලීවද අධකරණය ප්‍රතික්ෂේප කලා. රෂා් බදවෝතිී මන්ත්‍රීවරයාගේ නිවසේ මේකාර සේවයේදී සිටි, ඉශාලනී ජූත් කුමාර්තරිය පිලිසසි මේහමේ සිද්ධියයට අතාලව, රක්ෂිත බන්ඳනාගරගතකර සිටින බදයතුන්ගේ බරිඳ. ඇපා සොයරාසා තැරැකරු ලබන හයෝනදාදක්වා රක්ෂිත බන්තනාගාරගතකන් ලෙසිට අධකරනනියෝක කලා. ඉල්ලීම ප්‍රතික්ෂප කළ කොළඹ අතරික් මහිස්ත්‍රත්වරය ප්‍රකාශ කළේ විමර්ශනයට අදාළ නවතම සාක්ෂි වැැසක්කම් වී ඇති බවත් මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ ඇගේපා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට සහ සාක්ෂි වෙනස්කිරීමට ක්‍රාකර ඇතිාකාරය හෙළවී ඇති බවයි කරන ලැී තිබූ ාණී ජූර්තරයෙකි දෙවන පශ්චාත් මරණ පරික්ෂණවාර්තාව හා පළමු පශ්චාත් මරණ පීක්ෂණ වාර්තාව අතර වෙනසක් දකින්නට ඇති බවයි නියජ සලිස් ජුවල් දිලීප පිරිස් මහතා ප්‍රකාශ කළේ පළමු වෛත්‍ය වාර්තාවදී සස්වැෑන් ලෙස ගිනි තබා කැනෙීමින් මරණ සිදු ඇති බව ප්‍රකාශ කරුණද දෙවන මරණ පරීක්ෂණවාාර්තාවන් මෙ මිනි මැරුමක්ද සේතිවි නසා කනීමක්දයන්න පැහදිලිව ප්‍රකාශකර නැති බව ඕපෙන් පතුන්නා. දීර්ක කාලයක් දැිය ලංගික අතවරයන්ට ලක්ව ඇති බව දෙවන මරණ පීක්ෂණ වාර්තාව හෙළිව ඇති බවද ඕූ ඩදිරුටත් කියයා සිටිය. වැඩිතුරටත් කරුණු දක් වූ දිලීප පිරිස්මහතාකයා සිටියේ, දරිය රෝහල්ට ගෙනකිය දහන මේ අනුව ගිලන්වත්තේ හෙදියකින්ද ප්‍රකාශලපාකත්බවයි. දරිය රෝහලට රැග්‍යයාම සහහා දැනන්තිම ලැබුණුවාහම පිසී සිදන දරිය තෙත්කරීමට පියවරගන්න අලෙස දුරකතිනයමින් උපතිස්තුන්නද ඒ ක්‍රියාකර නොතිපු පව හෙදිය ප්‍රකාශ කරතිබෙන පවාා. එමෙන්ම දැරිය ඇඳ ඇතිරරිල්ලක් උතා භාවනා කරන ආකාරෙන් වාඩිකරති වූ බවයි අය සඳහන් කර තිබුණේ දැරිය රෝහල්ගත ක්‍රීමට නිවසේ කාන්තාවකට පමිණ ලෙස දැනුන්තුන්නද. මදුරදීගේ බිඳහෝ ඇගේ මව ඉදිරිපත් නොහු අතර ඒසඳහා පැමිණේ නිවැසේ සිටි මේකාර තරුණෙකු බවයි හෙදිය ප්‍රකාශ් කරතිබුණේ. නඩුවේ සැකරුවක් වන මදුරදන්ෙ මාමන්ඩේ සහ ආරක්ෂකකාංශ්‍රනිලතාරෙකු ජන්තිකරෝහලේ බාහිර රෝීංශයට පසු පැමිණ. ැිය ගේැ හේවන්සිදූ ගිනිිගනීමකින් පිලිස ඇතිබව ප්‍රකාශ් කරතිබුණා. එහෙත් ඒ වත බැසිල් ටරන්ස්පරිරා වෛ්‍යවරයා ඇවතින් පූමිතල්කඳක් වානය ව පවට නිරක්ෂණය කර ඇති අතර ඒ පිළිබඳ සටහනක්ද යොත ඇැයි නියජ සලිස්ට ජනරල්වරයාපෙන් වාතුන්නා. කොළඹ ජාතිකරෝහලේ හදිසි ප්‍රතිකාර එකගේ සෙවියුක්ත රාන්තිකනැමති වෛත්‍යවරෙු දැරිය ගිනි තබාගත් පවට ප්‍රකශ් කළයි සටහනක් යොදා ඇති බව දිලිප පිරිස් මහතා ප්‍රකාශ කලාා. හෙත් බාහිර ප්‍රතිකාරඒගේ පැය තුනකට ආසන කාලයක් දැිය කාන්තා හිදියන් සමගරඳී සිටියේදේ ප්‍රකාශ නොකළ කරුණක් පිරිමී වෛ්‍යවරෙකුට ප්‍රකාශ කළේ කිසිතැයි බරපතල සැයක් මතුරන බවයි ඔහු පෙන් පාතුන්නේ. එම වෛද්‍යවරයා මේ වනි විට ඇමෙරිකාවටගොස් ඇති අතර කිසියම් බලපෑමක් ේතුවන් මෙවැනි සටහනක් යෙදවෙ දයි සැකමතුවුණ බයි නියජර් සොලිස්ට ජනරල් වරයා කියා සිටියේ. අපරාතය සිදදු ස්ථානයේ සාක්ෂි බරපතල ආකාරෙන් වෙනස් කිරීමට සැකරුවන් ක්‍රියකර ඇති බවටද චෝදනා එල්ි කරුණා. අපරාදේ සිදුව අවස්ථාවේ පොලස්මූලස්ථන කොවි් ර්ධන අංශය භරාවසිටි ප්‍රධාන පොලස් පරිීක්ෂක ලපාරනැමැත්තා මෙම ස්ථානයට පැමිණ සාක්ෂී යටපත්කරීමට ක්‍රියාකර ඇති බවටද දිලීප පේරිස්මමාතා අච්ෝදනා කළා. ඔහු සම්බන්ධෙන් නිසි ක්‍රියමාර්ග ගැනීමට පොලිස් දෙපර්තිමේන්තුව මේවනතෙක් ෝසත්තියේ ඇතිබට නියෝච්ච සොලස් ජනන්රල් දිරීප පේරිස්මමාතා ප්‍රකාශ කළලා මෙම අපරාධයට අදාළව ප්‍රකාශයක් ලපාති ඇති හිටපු අමාතය විෂාත් පදවතින් මහතා මේකෙ දැරිය තමන් නාතරන බවට සඳහන් කරතිබෙනවා. ගෘහමූලික කුමින්ම වගකිවතු දේශපල්ඥය කුලෙස ැදතු තින් හතාට වැනි වගකින් විරහිත ප්‍රකාශ කර අපරාධී පලායාමට හැකිාවක් නොමති පවයි සොලස්ට චෙන්දරුවල් පරයාස සඳහන් කළේ රෂා් බැතුූතින් හතාට අපරාධමේ ඉතිහාසයක් පවතින බවද ඔහු අධිකරණය හමුවේ විස්තර් කලාා. ල් දුව ක්ෂ දහතුනකට පෝෂණ ආරවෙ ලක්ලබාතිීමට කැිණෙට අනමතිය හිමී ඇති බව රාජමමාත පියල් නිශාන්තමතා පවසනවා. කොළම පැවිති මත හමමුකද අමත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු පැලි කලා ජනතාව වෙනුවෙන් අවශ්‍ය කරන වියලි සලාක ලබාදීම සහ නිකුත් කාර්යන් නොලදී සෞඛ්‍යුප්ප කර ලබාදීමම් හේ සියල්ල ඉටු කරනවා ඒ වගේම දරුවෙක් පාසලට ගියාට පස්සේ ලබා දෙන්න පෝෂණය ආහාරවේල වගේම නිවස ඉන්නද්දිත් පෝෂණ ආහාරවේල දරුවට අශ්‍ය නිසා ලක්ෂ දහතුනකට පෝෂණ ආහාරවේල ලබාදීමට අවශ්‍ය කරන කටයුතු අපි ටු කරණෙන නො මේ වනට කැබිණ අනුමැතිය ලබාදීලතිනොට අධ්‍යපට අමාත්‍යතුමා සම්පූර්ම ආසිුරවා දේල දීලති ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලයේ දෙවන අධිරේචය CFC කන්ඩායමට හිමි වී තිබෙනවා. ගුවන් හමුදාපති ආශල් සුදර්ශන පතියන මහතාකි අධිීක්ෂණ යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධන කළ ගුවන් හමුදාපති කුසලාන රක්බි රගාවලිය දෙවන අදර රත්මලාන ගුවන් හමුදා කඳරු රක්්බි ක්‍රේඩාංගනයේදී ඒ පැත්වනා. FC කණඩෑම සහ ග හමුදා කණඩ ෑම අතරෙ රගේ පැත්වනේ. ලකුණ විසි ාව ො හ ෙස කන්ඩයිම තරගගේ ජයග්‍රහණය කලා. තරගවලිය පළමු අදර යග්‍රහණය හිමි කරගතේද FC කන්ඩමයි. ඒ පැවති තරගේද CFC කණඩායිම උත්හ දිනුම් පහක් සහ ප්‍රවර්තන දෙක් ලබා නීමට හැකි වූ අතර. ගුවන් හමුදා කණ්ඩයමට ලබග නීමට හැකිවේ. උත්සාහකදිනුම් එකක් සහ දනුවම් පහරි එකක් පමණයි. විකාශය අනතුරුව විපරම විශෂන්ගේ සම්කකිීනෙක් පාල. ස්වාහිි රූපානී ප්‍රෝත්ති තුලින් අතට අපි සමුගන්නවා. ඔබට සුවතයි ්‍රාන්ත්‍රයක්. ගොඩ කාලකට පස්සේ සතුටු වෙන්න පුළුවන් ආරංචිියක්කාවා අද හැන්දෑව තිබ්බ කැබිණට රැස්වීමේදි. ැබිණෙට්ට එක ඉන්න ඔක්කොම ඇමතිවරුටික මේ මාසේ පඩිය. ගෝනාව මර්ධනය කරන වැඩේට පූජ කරා කියලා. කාලෙකට පස්සේ දේශපාලක්ඥියන් ගැන අහන්න ලැිච්ච හොඳ නිියවස් එකක්. මිට දවස්කිහිපකට කලින් බංදුුල ගුණවර්ධන ඇමතිවරයාත් ඒ තීරණය ගත්තා. මහින්ද අමරවීර ඇමතිවරියත් ඒමයි. ආණඩුව ඇතුළ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඔක්කොමත් ඒ ීරණය ගත්තා. අද කැබිනෙට් මන්ඩලයට පඩි කපාගන්න යෝජනාව දාලාතියෙන්නේ අපේ අගමතිතුමා. හිදමහත්තයා කවදත් මිනිස්සුන්ට පුදුම විදිහයට ආදරේ කරන කෙනෙක් මිනිස්සුත් ඒ වගේම තමයි. මහින්ද මහත්ත්‍යයට පුදුම විදියට ආදරය කරනවා. ඒ නිසා කවදත් මහින්ද මහත්තයා මේ වගේ වැඩවලට මුලපුරනවා. එක ඉතිහාසම ඔප්පු කරලත්තියෙනවා කනින් කොනිින් ආරංචි වනා සමි ජනබලවගේ මන්ත්‍රීවරටිකත් තමන්ගේ පඩිය කොරෝනාව මර්දනයට දෙන්න ලෑස්තු වෙනවා කියලා. ඒ වෙනමනං එක ඉතාම හොඳ දෙයක්! දෙසිය විසිපහම එකතුවෙලා තමන්ගේ පඩි පැකටුව දුක්වි දෙෙන මිනිස්සුවෙනුවෙන් පූජ කරලා, ලොකු ආදර්ශයක් දෙනමනං. ඒ කාගේ කාගේත් හොඳ ඇස්ඇරිල්ලක් වේවි! දැඟිතින් සමහරක් කියයි, ඒ ගොල්නටනම් මොකද ඔය පඩිය කියලා. හැබැයි එහෙමකිව්වට පඩියම් විතරක් ජීවත්වෙන ගොඩක් මන්ත්‍රීවරුත් ඔය පාර්ලිමේන්තුව ඇතුළෙ ඉන්නවා. අමාරුුවෙන් චන්ද කරලා. අමාරුවෙන් මනාපටික අරගෙන අමාරුවෙන්ම පාලිමේන්තු එ ය මංත්‍රීවොරුත් ඔය දෙෙසී විසිපහ ඇතුළේ නැතුහම නෙවෙ. හැබැයි රට ඇතුළ තියෙන ආකල්පය නැති කරන්න මේ වගේ දේකට හරි මුලපුරණවනං ඉතාමත්ම හොඳ දෙයක්. මොකද දේශපානත්ඥ කියන කෙනගෙන වටේ ඇතිවෙලා තියනක් චිත්‍රියනං එච්චර හොඳ දෙයක් නෙවෙයි. එනිසා මේ වගේ ගුණ යහපත් දේවල් කරනකොට. අර වගේ අගුණ දේවල් පොඩ්ඩ පොඩ්ඩ හරි නැතිවෙලායි. රෝනාව ැති කරන්න නං රට වහපල්ල කියලා කෑගහන උදවියත් කෑගහලා විතරක්ම මදී. මොකක් හරි කැපකිරීමක් කරන්න ඕනෙ නේද. අපේ රටේ ලක්ෂ අසුවක් විතර ඉන්නේ මාසෙ පඩිය හම්බ වනාය. රාජ්‍ය සේවේ හරි පෞද්ගලිකි හරි මාස්සට පඩියක් ගන්නය. හැබැයි හොඳට හොයල බලන්න තවත් ලක්ෂ හතලිස් තුනක් විතර ඉන්නවා. එදාවේල හම්බ කරගෙනහන මිනිස්සු. අන්න එහෙම කනායට මේ දවස්ටිකේ දේියන්ගේ පිහිට විතරද. හැබැයි මේ දවස් දාහයටත් ආ්ඩුව ඒ අයට, ුපියල් දහක මුදක් දෙනවා. වෙලාවෙ හැටේට ඒකත් ලොකු දෙයක්. විපක්‍ෂයේ සබහරක් උන්දලා එඒකටත් කෑමොර දෙෙනවා. දෙදාහෙෙන් මොකක් කරන්නද කියලා. ඒ කෑමොර දෙෙන උන්දලම තමයි හට වහපල්ල වාහපල්ල කියලා මර ලතෝනි දුන්නේෙත්. දැන් කියනවා වාහගත්තට පස්සේ අර ිනිස්සුන්ට කන්න විදික් නෑ කියලා. නිසා තමයි පැහැදිලියවම අපි කිවවේ මේ වහගෙනම කරන්න පුළුවන්වැඩක් නෙවෙයි කියලා. රට ඇරගෙන අපි අපිම වහගෙන වැඩේ කරගත්තුත් මේකින් ගොඩ එන්න පුුවන්. රට ඇරලා හරිහම්බ කරගන්න දෙවල්වරටත් ඉට දීලා පටේ වැඩිකත් සිද්ධ කෙරල්ලා සෞක්්්‍ය කියන විදිහට මේටය දුරරින් ඉඳලා නහයයි කටයි හොඳින් වහගෙන අදදකත් හොඳටම හෝදගෙන ඇල්ලතිගෙන පලියට හිතන හිතන තැන්වලට රිින්ගන්නෙ නැතුව රස්සාාව කරානං. වෙලා ෙදර ඇල්ල අඹු දරුවත් එක් දෙේයනේ කියලා ඉන්නවනං මේ මොන්න ලෙඩක්ත් නෑ දරුවට බෙට්ටිකක්ගන්න ාමසික ගොඩවෙන්නන්නේ නැති උදලා ට ලොක්දවන් කනවකිව හම ාර් ස්තර හටකෙන හෙටපු හැටි. අපි හොඳටෝම දැක්. ඒහොදලා මයි අතේ තිබ්බ සල්ලිවලින් ගත්ත බෝතලයට සෙට්වෙලා කොරෝනාවත් අමතක කරගෙන ආණඩුවටත් බැනබැන හම්බුවෙනවනං දෙදාහත් අරගෙන. රෝත් ගෙදරටයි ගමටයි රටයි බෝකරන්නේ. වහන්න කියලා කෑගහන්න ගොඩක් උන්දලා. මාසෙ පඩිය බැංකුවට වැඩනකං බලංගින්න අය. හැබැයි වැහුහම කිස්සිම වැඩක් නොකර ගෙදරත් ඉන්නය. ඇමතුරන්ට මන්ත්‍රවරුන්ට තමන්ගේ මාසේපඩිය කොරෝනාාවඩුවෙන් පෝජ කරන්න පුළුවන්න්නන්. නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න. රජයේ සේවකයක්ත් පෞද්ගලිකේ උන්දලත් මුළු පඩියම නැතත් භාගයක් හරි පෝජකරන්න සූදාානම් නම්. මාස්සයක් හරි ට වහගෙන ඉන්න පුළුවන්වෙයි. ඒ එකතුෙන සල්ලිවලින් එදාවෙල්ල කන්න නැති මිනිස්සුන්ට බඩුුවල්ලක් කරදීලා. දෙදා හ පන්දාහා හරි කරලා, ඒ මිනිස්සු ටිකත් රැගන්න පුළුවන්වෙේ. හැබැයි මේ යෝජනාව දැම්මහම අපේ හත්මුතු පරම්පරාාවම දැංගති මතක් කරන්න පටන්ගනීවි. අපි මොකටට දෙන්න කියලා අහවි. එහෙම කියනකමං බුකියය පුරාම මර ලතෝනි දේවී ඇමතිවොරු මන්ත්‍රීවරු සැපට ඉන්නවා. අපෙන් තමයි ඔක්කොම කපාගන්න කියලා. ඟති හම කියන්න බෑ මොද ඇමතිවරු සෙට්ටකම පඩිය දීල ඉවරයි මන්ත්‍රීපුරු ගණනාවකුත් වැඩේට සෙට්ටෙලා ැඟිතිං විපක්ෂයටත් කර අරන්න බෑ. මොකද හෙම වුුණොත් වැලේ වැල් නැතුව යනවා. ඒ උන්දලත් ඒීරණයේ ගනීවි දැනටමත් අරන්තනව කියලත් ආරංචි. අන්න එනිසා රට වහන්න කියලා කෑමොර දෙන ගමන්ම අනිත් පැත්ත හැරලා කියන්න අපිත් කැපවීමක් කරන්නම් කියලා. එහෙම කැපවීමක් කලොත්. අපිත් රැකිලා ප්‍රටත් රැකලා. ඒදාවෙල හම්බ කකන න විිනිස්තුටිකාත්. රැකගන්න පුළුවන් වේ අදක් විපරම පිටපත සුධර්මන් වදලියකොටගෙන්.